බ්‍රෙස් කැන්සර් එහෙම නැත්නම් පියුරු පිළිකාව මේක තමයි කාන්තාවන්ගේ පිළිකා අතරින් අංක 1 මේ වීඩියෝ එකකින් අද අපි ඔබට කියලා දෙනවා පියුරු පිළිකාව මුල් අවදියේම ඉතා පහසුවෙන් අඳුරගන්නේ කොහොමද කියලා ඔබ නොදන්න මෙඩිසින් අපේ YouTube channel එක තවමත් ඔබ subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන button එක click කරලා subscribe කරන්නත් මේ වීඩියෝ එක ඔබගේ friend කෙනෙකුට සහෝදරියෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් WhatsApp, Viber, Facebook වල share කරන්නත් අමතක කරන්න එපා. තමන්ගේ පියුරු තමන් විසින් පරීක්ෂා කර ගැනීම. ඒ කියන්නේ සොයන් පියුරු පරීක්ෂාව. එසේ කිරීමෙන් පියුරු පිළිකාවක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම හැකියාව තියෙනවා. මුල් අවදියේම පියුරු පිළිකාවක් අඳුනාගත්තොත් සුව කිරීම ඉතාමත් පහසුයි. සෑම කාන්තාවක්ම අවුරුදු 20ට වැඩි නම් මාසයකට සැරයක්වත් මේ පරීක්ෂාව කර ගැනීම ඉතාම වැදගත්. පීරියඩ්ස් හැදෙන කාන්තාවකගේ නම් පීරියඩ්ස් හැදිලා හරියටම සතියකින් පස්සේ තමයි මේ පරීක්ෂාව කරන්න හොඳම කාලය වෙන්නේ. ඒ මොකද කියනවා නම් පීරියඩ්ස් වෙන කාන්තාවකගේ පීරියඩ්ස් හැදෙනකොට සාමාන්‍යයෙන් පියුරු වල පොඩි වේදනාවක් දැනෙනවා. එතකොට ඔබ හිතන්න පුළුවන් මේක රෝගී තත්ත්වයක් කියලා. මම අද කියලා දෙන්නම් පියවර 3කින් විනාඩි 2ක් වැනි කෙටි කාලයකින් මේ පරීක්ෂාව ඔබම කරගන්නේ කොහොමද කියලා. ඉතාම සුළු වේලාවක් ගත වෙන හින්දා මේ පරීක්ෂාව ඕනම කාර්යබහුල කාන්තාවකට තමාගේ නිවසේදීම ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්. පළමු පියවර විදිහට ඔබ මුලින්ම කණ්ණාඩියක් ඉදිරියට ගිහින් ඔබේ පියවර දෙක නිරීක්ෂණය කරන්න ඕනේ. ඔබේ පපුවේ සෙල්ෆි ඡායාරූපයක් අරගැනීමෙන් සෑම මාසකම ගිය මාසයට වඩා වෙනසක් තිබෙනවාදයි පහසුවෙන් බලා ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඡායාරූප ගැනීම අනිවාර්ය නැහැ. මෙම රූප සටහනේ පෙනෙන ආකාරයට අත් දෙක ඉනට තියලා මදක් තද කරලා තබාගෙන මේ කියන වෙනස්කම් තිබේදයි බලන්න. සම මතු පිට වල ගැසීම, රත් පැහැවීම, සමේ පිටතර නිර ආ ප්‍රදේශයක් හෝ ගෙඩියක්, පියුරු මත කුෂ්ඨ ඇතිවීම, ඉදිමීම, තන පොඩුවෙන් දියරයක් ගැලීම, තන පොඩුවේ ප්‍රමාණය හෝ හැඩේ වෙනස් වීම, ඔබගේ අත් දෙක ඉහළට ඔසවා තබාගෙන හා අත් දෙක ශරීරයේ දෙපැත්තට තබා ගනිමින්ද ඉදිරියට මදක් ඇලවීමෙන්ද මේ වෙනස්කම් තිබේදයි නිරීක්ෂණය කරන්න. බොහෝ කාන්තාවන්ගේ පියවරු දෙක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වෙන්නේ නැහැ. ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ඔබ මෙහෙදි නිරීක්ෂණය කරන්න ඕන දේ තමයි ඔබේ පියවරවල ළඟදි ඇතිවෙච්ච වෙනස්කමක් තියෙනවද කියන එක. පියවර දෙක තමයි වැතිරි සිදු කරන පරීක්ෂාව. මෙහිදී පහසු ලෙස උඩු අතට වැතිරෙන්න අවශ්‍ය නම් දකුණු උරහිස යටින් කොට්ටයක් තියාගන්න පුළුවන්. එතකොට පියුරේ පටක හොඳින් පැතිරි පරීක්ෂාවට පහසු වෙනවා. දකුණු අත නමා දකුණු අත්ල ඔබගේ හිසට යටින් තබා ගන්න. වමතේ ඇඟිලි එකතු කර ඇඟිලිවල ඇතුල් පැත්තෙන් දකුණු පියුර වක්‍රාකාර ලෙස තෙරපන්න. මෙවැනි සියුම් වක්‍රාකාර තෙරපීම් මුළු පියුර පුරාම සහ කිහිලි ප්‍රදේශයේ සිදු කරන්න. අවසානයේදී දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ලෙන් තනපුඩුව මිරිකා ශ්‍රාවයක් පිටවේදයි පරීක්ෂා කරන්න. මේ ආකාරයට දකුණු අතින් වම් පියවරද පරීක්ෂා කරගන්න. පියවර 3. රූප සටහනේ පෙනෙන ආකාරයට මෙහිදී සිටගෙන සිටින ඉරියව්වෙන් පියවර පරීක්ෂා කරගත හැකියි. ඔබේ සම තෙතමනේ සහිත අවස්ථාවකදී නම් ඒ කියන්නේ ඔබ නාන වේලාවක වගේ නම් මේ පරීක්ෂාව සිදු කිරීම ඉතාම පහසු වෙනවා. මෙහිදීත් එහෙත ආකාරයටම පියවර සහ කිහිල් ප්‍රදේශ හොඳින් පරීක්ෂා කරගන්න. මෙම පරීක්ෂාවේදී ඔබ අවධානය යොමු කරන්න ඕන කරුණුවන්නේ සමට යටින් ඝනවීමක්, ගැටිත් ස්වභාවයක්, කුද්දටි ස්වභාවයක් හා තෙරපීමේදී තනබුඩුවෙන් ශ්‍රාවයක් පිටවීම. මීට අමතරව ඔබ දැනගත යුතු ප්‍රධාන කාරණේ තමයි සමහර වෙලාවට මෙම ස්වයං පියුරු පරීක්ෂාව මගින් මුල් අවදියේ තියෙන පියුරු පිළිකාව අඳුනා ගැනීමට නොහැකි වෙනවා. එම නිසා අවුරුදු 40ට වැඩි සෑම කාන්තාවක්ම අඩුතරමින් අවුරුද්දකට සැරයක්වත් මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කර ගැනීම වැදගත් වෙනවා. මේ වගේම ඔබ නොදන්න වෛද්‍ය කරුණු සමග ඔබව හම්බෙන්න අපි ළඟදීම නැවතත් එනවා.